ඔයත්තන්ගේ ජීවිතයේ ගතකරපු කාලේ සතුටින්ම ඉන්න දින කීපේ නේද? මොහොතින් මොහොත ධර්ම ඥානෙ වැඩි වෙනවා. අපි බුද්ධානුස්මති භාවනාවෙන් බලාපොරොත්තු වන ආනිසංස ටික ඔබ තුළ ගොඩ නැගෙන්න ඕනේ. ගතසිත පහන් වෙමින් සිත අකුසලයේ මිදිලා කිසිම පවක් කරන්න හිතෙන්නේ නැති විදිහටම භාග්‍යවතුන් වහන්සේ ළඟ හොඳටම දමනේ වෙච්ච අහිංසක උපාසක උපාසිකාවකගේ පිම්බර සිතිවිලි බුද්ධානුස්මති භාවනාව නිසා ඔබ තුළ ඇතිවෙන්න ඕන. සුවසේ නිදාගන්න පුළුවන්, සුවසේ පිබිදෙන්න පුළුවන්, නපුරු හීන පේන්නේ නැති මනුස්සයන්ට ප්‍රියමනාප වන, අමනුස්සයන්ට ප්‍රියමනාප වන, දෙවියන්ගේ ආරක්ෂාව රැකවරණේ ලැබෙන, දෙවියන්ට ප්‍රියමනාප වන, ගින්නකින් වසවිසෙන් අවියාවිත වලින් කිසිම කෙනෙක්ට හානියක් කරන්න හිතෙන්නේ නැති, එහෙම හානියක් නොවන, හිත ඉක්මනට එකඟ වන, මුහුණු ශරීරය පැහැපත් වන, ලෙඩ රෝග ගොඩක් අඩු වන, සිය මුලාවට පත් වෙන්නේ නැති බ්‍රහ්ම ලෝකේ පවා උපදීන තරම් ප්‍රබල මෛත්‍රී සිත ඔය ඇත්තෝ උපදවාගෙන ඒ ප්‍රතිඵල ගන්නත් ඕනේ. ඒ වගේම රාගය කියන්නේ ගින්නක්. පේන පේන දේවල් එක්ක ඇලෙනකොට, ඇහෙන ඇහෙන දේවල් එක්ක ඇලෙනකොට ඒක මහා විශාල ගින්නක්, ගැලවෙන්න අමාරුයි. ඒ නිසා මේ ශාරීරික කිස් ලොම් නිය දත් සමය මස් නහර ඇට ඇට මිදුළු වග්ගඩු හදවත අක්මා මේ විදිහට ඒ කුණප පිළිබඳවත් ඔය ඇත්තෝ අසුබේ වටලා රාගේ යටපත් කරගන්න ඕනේ. ඒ වගේම ජීවිතයේ අනියතයි මරණයේ නියතයි කියලා ඔබ පොඩ්ඩක්වත් කම්මැලි වෙන්නේ නැතුව හැමදාම උදේ හවස මේ භාවනා කටයුතු සිද්ධ කරමින් දවසම ධර්ම මාර්ගය යන්න අදිස්ථාන කරගෙන කටයුතු කරගන්නත් ඕනේ. සසර බය ඇති කරගන්නත් ඕන. මේ විදිහට පින්වත්නි, සතර ආරස්සක භාවනා වඩලා ඔය ඇත්තන්ට හිත එකඟ කරගන්නත්, ගැඹුරින් කාරණා ගොඩක් අවබෝධ කරගන්නත් පුළුවන් විදිහට ඔබ සකස් කරගන්න ඕනේ. ආනාපාන සති භාවනාවිනුත් හිත එක අරමුණක තියාගෙන දියුණු වෙන්න පුරුදු වෙන්න ඕන. ධ්‍යාන උපදවා ගත්තට පස්සේ විදර්ශනාවට හැරෙන්නේ නාම ධර්ම වලින්. අපි ධ්‍යාන උපදවා ගන්න කලින් විදර්ශනාවට හැරෙන්නේ රූප ධර්ම වලින්. මේ මෛත්‍රී භාවනා වඩමින් ඉන්නකොට පහළ වුණු නාම රූප ධර්මයෝ අනිත්‍ය දුක්ඛයි අනාත්මයි කියලා පටන් අරගෙන මේ නාම ධර්මයෝ මේ රූප ධර්ම කියලා හඳුනගෙන මේ මෞකස පිළිසඳ ගැනීමේ ඉඳලා මේ විදිහට හැදෙනකොට ප්‍රතිසන්දි විඥානේ වේදනා සංඥා සංකාරයෝ සහ රූප 28 මේ විදිහට නාම රූප ධර්ම අවබෝධ කරගෙන ඊට පස්සේ ධාතු 42 අවබෝධ කරගෙන ඉරියාපත භාවනා චතුසම්පජාන පටික්කුල මනසිකාරය ඔය කිවි භාවනා ක්‍රම කීපයක්. ඒ භාවනා ක්‍රම කිහිපෙම නවසීවතික ওই විදිහට වඩන්න ඕනේ. ඒ ටික කරගෙන යනකොට ඔය ඇත්තන්ට දැන් මේ දින කීපයේ පුරුදු කරන සතරාරසක භාවනා ඉදිරියටත් විටින් විට ඕන වෙනවා. පස්සේ කාලෙක මේ භාවනා ක්‍රම හතරෙන් ඕන කරන ටික ලැබුණට පස්සේ මේ භාවනා ක්‍රම ටික නතර කරගෙන පූර්ණ කාලීනව විදර්ශනාවට මෙන්න පුළුවන්කම ලැබේ. එහෙම කරමින් ධානාත් උපදවා ගන්න ධානපැත්තටත් එන්න පුළුවන්කම ලැබේ. මතක තියාගන්න, විදර්ශනා භාවනා කියන්නේ එකක්, සමත භාවනා කියන්නේ එකක්. ඒ දෙකම අපි ප්‍රයෝජනයට ගන්න ඕනේ මේ අවශ්‍ය කටයුතු සිද්ධ කර ගන්න. දැන් පින්වතුනි, ඔබ මම කියලා කෙනෙක් ආත්මයක් කියලා දෙයක් නැහැ කියන එක අවබෝධ කරගන්න භාවනා කරගෙන ඉස්සරහට යනකොට රූප 28 දැනගන්නවා. රූප හටගන්නේ කර්මේසිත උනුසුම ආහාර කියන හේතුන්ගෙන්. ඒ කියන්නේ අද දවසෙත් ඔය ඇත්තන්ට මේ රූප හැදෙන හේතු සකස් වෙනවා. ඒ වගේම ඒ සංස්කාරයෝ සකස් වෙනවා. ඒ වගේම
ඔය ඇත්තන්ට ඒසිත් සකස් වෙනවා. අනාගතයේත් නාම රූප ධර්ම හැදෙන මේ සංස්කාරයෝ සකස් වෙනවා. ඒ පින්පව් ඒ විදිහට සකස් වන හින්දා ඔය ඇත්තෝ මේ මොහොතේම සියලුම අකුසල් නැති කරන එක කරගන්න ඕනේ තදංග ප්‍රහාණ විදිහට. ප්‍රහාණකම ඔක්කෝම පහක් තියෙනවා. තදංග ප්‍රහාණේ, විස්කම්බන ප්‍රහාණේ, සමුච්ඡේද ප්‍රහාණේ, පටිපස්සද්ධි ප්‍රහාණේ, නිස්සරණ ප්‍රහාණේ කියලා. තදංග ප්‍රහාණේ කියන්නේ අකුසලයේ කුසලයේ බලයෙන් නැති කර ගන්නවා. දැන් ඔය අපි සතර රසක භාවනාදී කරමින් ඒ දේ කර ගන්නවා. ඇතිවන අකුසල් කුසලයේ බලයෙන් නැති කර ගන්නවා. තදංග ප්‍රහාණේ. විස්කම්බන ප්‍රහාණේ කියන්නේ ධාන බලයෙන් නැති කර ගන්නවා. සමුච්ඡේද ප්‍රහාණේ කියන්නේ සහමුලින්ම නැති කරනවා. ඒ කියන්නේ රහත් වෙනකොට, නැත්තම් සකදාගාමි වෙද්දී, අනාගාමි වෙනකොට, නැත්තම් සෝවාන් වෙනකොට. සෝවාන් මාර්ගයෙන් කෙලසුන් අසන ප්‍රමාණයක් තියෙනවා. සකදාගාමි මාර්ගයෙන් කෙලසුන් අසන ප්‍රමාණයක් තියෙනවා. අනාගාමි මාර්ගයෙන් කෙලසුන් අසන ප්‍රමාණයක් තියෙනවා. අරහත් මාර්ගයෙන් කෙලසුන් අසන ප්‍රමාණයක් තියෙනවා. මේ වචන ටික හුරු පුරුදු කරලා කනට ඇහෙන සරස්සවලා ඔය ඇත්තංග පුහුණු කරලා ගන්න ඕනේ මේ දින කීපය තුල. දැන් ඉස්සරහට කටයුතු කරගෙන යන විදිය හැමෝටම පැහැදිලි නේද? ආරියෂ්ටායක මාර්ගය උගන්නද්දිත් ඔබට තේන මුළු ජීවිතේම පින්කමක් කරගන්න ඕන කියලා. මේ තියෙන සියල්ලම අත්හැරලා යන්නේ නැද්ද? අත්හැරලා යනවා. ඒක ඔය ඇත්තන්ට ඒ මරණයේ සම්මුතිමානයේ විදිහට මේ මරණයෙන් විතරද වෙන්නේ? සනිකමානයක් වෙන්නේ නැද්ද? ඒ සනිකමානය කියන්නේ මොකද්ද? මේ මොහොතේත් ඔබේ නාම රූප ධර්මයෝ ඇතිව නැතුව යනවා. මේ මොහොතේත් ඔය ඇත්තන්ගේ හේතුන්ගෙන් හටගන්න නාම රූප ධර්මයෝ සනිකමානයට පත් වෙනවා. මේ සනිකමානේ මේ මොහොතේ තියෙනවා. ඔය ඇත්තන්ට සම්මුතිමානයේ විදිහට පොදුවේ මෙයා මැරුණා මැරුණා කියලා ලෝකයා කතා කරන ඒ මරණයත් එනවා. ඔක්කොම අත්හැරලා යන එක එදා විතරක් නෙමේ, දැනුව සිද්ධ වෙමින් තියෙන දෙයක්. ඒ නිසා කාලය කියන එක ගොඩක් වටිනවා. අපි විදර්ශනා භාවනාවලට කල්යන් නැතු ඉක්මනට එන්නත් ඕනේ. දැන් කියලා දීලා තියෙන කියලා දුන්න කරුණු ටික මතකයි නේද හැමෝටම? රූප ඔක්කොම කීයක් තියෙනවද? දැන් පංචස්කන්ධය හඳුනගෙන ඉන්න ඕන. මොකද පංචස්කන්ධය අවබෝධ කරගන්න භාවනාවලට එන්න ඕනේ. රූප 28ක්. මහා භූත රූප ටික කියන්න බලන්න. පුත් බැලීම තහනම්. ඕ ආපව කියන්නේ මහා භූත රූප ටික. ඊට පස්සේ ප්‍රසාද රූප පහ. විසේ රූප ටික. රූප ස්පර්ශ. ගෝචර රූප දෙක. මේ ගෝචනේ භාව රූප දෙක. විඤ්ඤාති රූප. ඔය ඇත්තන්ට හම්බ වෙනවා භාවනා ධර්මයන් දැන් වඩමින් ඉන්නකොට තව දවස්සක් දෙකක් ඇති මෙන්න මේ වගේ භාවනා වාක්‍ය වගයක් දැම්ම ලියන්න එපා. ඔය ඇත්තන්ගේ පොත්වල තියෙනවා. අපි ඔය ඇත්තන්ට භාවනා වාක්‍ය පොතක් දීලා තියෙනවා. විදර්ශනාවට හැයන තැන මෙන්න මේක තියෙනවා. දැන් අපි මේ සූදානම් කරන්න ඔය ඇත්තන්ව මෙන්න මේ භාවනා වාක්‍යවල කියන ටික මාතෘකානේ රචනාවක් ලියන්න දරුවෙක්ට මාතෘකාවක් දුන්නා වගේ තමයි මේ ටික. මේ මොහොතේද පහළ වූ නාම රූප ධර්මයෝ සනයක් සනයාපාසා ඇතිව නැතුව ගිය බැවින් අනිත්‍යයි. ඒක ඇවිල්ලා මාතෘකාව. ඊට පස්සේ ඔය ඇත්තෝ ඒක ඔස්සේ මේ යම් කාල සීමාවක් භාවනා කරන්න ඕන මේක අවබෝධ කරගන්න. එතකොට ඔබ නාම රූප කියන එක දැනගෙන ඉන්න ඕන. මේ සනයසනය පාසා ඇතිව නැතුව යන ලක්ෂණය මේ අනිත්‍යයි කියන එක දැනගන්න ඕනේ. ඊට පස්සේ දුක්ඛයි කියන එක දැනගන්න ඕනේ. ඒ වගේම අනාත්මයි කියන එක දැනගන්න ඕන. මේ මිනිස් ලොව, දෙව් ලොව, බඹ ලොව, සතර අපාදී කොතනක මේ නාම රූප ධර්මය පහළ වුවත් ඇතිවීම නැතිවීම දෙකෙන් නිරන්තරයෙන්ම පීඩා විඳින්න නිසා දුක්ඛයි.
අනිත්‍ය වූ දුක්ඛ වූ නාම රූප ධර්මයන් ස්ථීරසාර නොවන නිසා ආත්ම ලෙස ගන්න දෙයක් නැති හින්දා අනාත්මයි. ඒ කියන්නේ මේව අවබෝධ කරගන්න වෙනවා. දැන් මේකට තමයි මේ ඔබ සූදානම් කරන්නේ. රූප 28 කියලා දීලා වේදනා සංඥා සංකාර ටික කියලා දීලා විඥාන කියලා දෙනකොට ඔබ නාම රූප කියන එක දැනගන්නවා. නාම රූප කියන්නේ පඤ්චස්කන්ධයට. නාම කියන්නේ වේදනා සංඥා සංකාරයන් සහිත විඥානය. වේදනා සංඥා සංකාර විඥානයත් ගන්නවා මෙතෙන්දි. රූප කියන්නේ රූප 28. එතකොට නාම රූප කියනකොට රූප 28 දැන් අපි උදේ කියලා දුන්නා. දැන් නාම ධර්ම වල ඊටු ටික කියලා දෙන්න හදන්නේ. ඊට පස්සේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන එක අපිට එන්නේ මේ භාවනා ක්‍රමේ තව ටිකක් කල් ගියාම. මේ පටිච්ච සමුප්පාද ධර්මයත් අවබෝධ කළාට පස්සේ තමයි අපි ඒක හරියට ගන්නෙ. දැන් ගන්නවා විටින් විට. නමුත් ඒක දැන් ගන්න එක අසාර්ථකයි. අසාර්ථකයි කියලා කියන්නේ ප්‍රතිඵල නැතුව නෙමෙයි. නමුත් ඒක සම්පූර්ණ නැහැ. සම්පූර්ණ වෙන්නේ ඉස්සරහට. ඒකාන්තේම ඔයත්තන්ට රහත් වෙන්න පුළුවන්. කෙලෙස් නසන්න පුළුවන්. සියලුම සතර මග සතර ඵලයන්ට ඔබපත් වෙනවා. මේ විදිහට අනිවාර්යයෙන්ම කටයුතු කළොත් ඒ ගැන කතා දෙකක් නැහැ. අනිවාර්යයෙන් ප්‍රතිඵල ලැබෙනවා. හැබැයි මේ නාම රූප මේ කියලා දෙන විදිහට කරගෙන යන්න ඕනේ. රූප ධර්ම 28යි නාම ධර්ම එතන ඔක්කොම චෛතසික 52යි විඥානයත් අපි ගමු එතන 53යි. ඊට පස්සේ ඒවා අනිත්‍ය දුක්ඛ අනාත්ම. ඔහම මිනිස් ලෝව දෙව්ලෝව බඹලෝව සතර අපා කියලා ගද්දි දැන් මිනිස් ලෝව දෙව්ලෝව බඹලෝව සතර අපා දැන් ඔබ හඳුනනවා. දැන් ඒ ටික කියලා දීලා තියෙන්නේ. ඊට පස්සේ චතුරාර්ය සත්‍ය ධර්මයේ දැන් උගන්නමින් ඉන්නේ. ඒ නිසා චතුරාර්ය සත්‍ය ධර්මයේ ඒ දුක්ඛ සත්‍ය උපද්දවන මේ පූර්ව භව තණ්හා සමුදය සත්‍ය, ඒ වගේම දුක්ඛ සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය, ඒකේ දුක්ඛ සත්‍යට අදාළව තමයි දැන් මේ පංච උපාදානස්කන්ධය උගන්නමින් ඉන්නේ. මේ භාවනා වාක්‍ය. ඒ භාවනා වාක්‍යවල ඊට පස්සේ නාම රූප ධර්ම විස්තර වශයෙන් දැනගන්න ඕනනේ. මාගේ චිත්තසංතානය සමග අවීචී මහ නරකාදීයේ සිට බවාග්‍රේ දක්වාම කාම රූප අරූප කියන තුන් ලෝකේට මයත් උන ලෞකික සිත් 81ත් රූප 28ත් කියන ධර්මයෝ නාම රූප ධර්ම වේ. එතන මේ ටික දැනගෙන ඉන්න ඕනේ. දැන් අපි මේ ටික කියලා දෙනවා. දැන් මේ වෙදි 28ක් කියලා දීලා තියෙනවා. ඊටු ටික කියලා දෙනවා. ඊට පස්සේ මේ භාවනා වාක්‍ය ඔබට අපි හැමෝටම පොත් දීලා තියෙනවා. ඒ පොත්වල තියෙන විදිහට භාවනා කරද්දී මේ කියලා දුන්නු දැනුම තමයි ඒකට ප්‍රයෝජනවත් වෙන්නේ. මේ කියලා දුන්නු ටික ඊට පස්සේ අවබෝධ කරගන්නයි තියෙන්නේ. ඊට පස්සේ ධාතු වශයෙන් ඒ වගේ ඉතිරි භාවනා කමටහන් ටික එනවා. දැන් අපි රූප 28 ඉවරයි. ඊට පස්සේ එනවා වේදනා ස්කන්ධයට. වේදනා ස්කන්ධය. කතමාච භික්කවේ වේදනා චෛමේ භික්කවේ වේදනා කායා චක්කු සම්පස්සජා වේදනා සෝත සම්පස්සජා වේදනා ඝන සම්පස්සජා වේදනා ජිවහා සම්පස්සජා වේදනා කාය සම්පස්සජා වේදනා මනෝ සම්පස්සජා වේදනා අයං උච්චති භික්කවේ වේදනා. වේදනාව කිව්වහම කතමාච භික්කවේ වේදනා. වේදනාව කියන්නේ හයක් තියෙනවා. චක්කු සම්පස්සජා වේදනා, සෝත සම්පස්සජා වේදනා, ඝාන සම්පස්සජා වේදනා, ජීවහා සම්පස්සජා වේදනා, කාය සම්පස්සජා වේදනා, මනෝ සම්පස්සජා වේදනා. මේ තමයි වේදනා හය කියලා කියන්නේ. චක්කු සම්පස්සජ, සෝත සම්පස්සජ, ඝාන ජීවහා, කාය මනෝ සම්පස්සජ. මේ තමයි වේදනා. කියන්න බලන්න මේ වේදනා ටික. කතමාච භික්කවේ වේදනා චෛමේ භික්කවේ වේදනා කායා කිව්වහම චක්කු සම්පස්සජා වේදනා, සෝත සම්පස්සජා වේදනා, ඝාන සම්පස්සජා වේදනා, ජීවහා සම්පස්සජා වේදනා, කාය සම්පස්සජා වේදනා, මනෝ සම්පස්සජා වේදනා.
චක්කු විඤ්ඤාණය උපේක්ඛා සහගත එකක්. චක්කු විඤ්ඤාණය මේ අභිධර්ම පාඩමක් නෙමෙයි, අභිධර්ම පාඩම දැන් කරන්නේ මේ වෙලාවේ මේ තීරුම් ගන්න කියන්නේ. ඇයි මේ හයකින් අපි ගත්තේ කියන එක පෙන්වන්න හදන්නේ. වේදනා තුනක් වගේම පහක් තියෙනවා. ඉතින් තෙන්න මේ හදන්නේ. එතකොට චක්කු කියන්නේ අපේ උපේක්ඛා සහගත වේදනාවක්. චක්කු විඤ්ඤාණ සිත් දෙකක් තියෙනවා, කුසල විපාක එකයි අකුසල විපාක එකයි. ඒ කියන්නේ අපි හොඳ යහපත් රූප දකිනකොට කුසල විපාකය, අයහපත් නරක රූප දකිනකොට අකුසල විපාකය. එතකොට චක්කු විඤ්ඤාණ උපේක්ඛා සහගත වේදනාව. සෝත ගහන ජීවහා කාය මනෝ විඤ්ඤාණත් උපේක්ඛා සහගත වෙනවා. චක්කු සෝත ගහන ජීවහා කාය මනෝ. එතකොට මේ ඊට පස්සේ මේ අපේ චිත්ත වීති ගත්තාම චක්කු සෝත ගහන ජීවහා කාය ඒ වගේම පස්සේ සම්පටිච්ඡන සම්තේන වොට්ටපනේනවා. ඊට පස්සේ මේ මනෝද්වාරයේත් එහෙම ඇවිල්ලා ඊළඟට එනවා මේ අපේ කර්ම සිත් ටික. ඒ කර්ම සිත් එනකොට ඒ කර්ම සිත් වලදී ඒක සෝමනස්ස දෝමනස්ස උපේක්ඛා වෙනවා. එතකොට ඔක්කොම වේදනා ගත්තාම වේදනා දැන් මේ චක්කු සම්පස්සජා වේදනා, සෝත සම්පස්සජා වේදනා, ගහන සම්පස්සජා වේදනා, ජීවහා සම්පස්සජා වේදනා, කාය සම්පස්සජා වේදනා, මනෝ සම්පස්සජා වේදනා කියන මේ වේදනාව තුන් විදිහක දැනගන්න ඕනේ. සැප වේදනා, දුක් වේදනා, මෙදහත් වේදනා කියලා. සැප වේදනා, දුක් වේදනා, මෙදහත් වේදනා. ඒ සිංහලෙන් නැත්තම් පාලියෙන් සෝමනස්ස වේදනා, දෝමනස්ස වේදනා, උපේක්ඛා වේදනා. පාලියෙන් සෝමනස්ස වේදනා, දෝමනස්ස වේදනා, උපේක්ඛා වේදනා. සිංහලෙන් සැප වේදනා, දුක් වේදනා, මැදහත් වේදනා. නැත්තම් මිහිරි වේදනා, අමිහිරි වේදනා, නිදුක් නිසැප වේදනා. ඊට පස්සේ ඒකම තව ඉන්ද්‍රිය ભેදයෙන් පස්ස ආකාරයක් වෙනවා. වේදනා තුන පස්ස ආකාරයක් වෙනවා. සුඛින්ද්‍රිය, සෝමනස්සින්ද්‍රිය, දුක්ඛින්ද්‍රිය, දෝමනස්සින්ද්‍රිය, උපේක්ඛින්ද්‍රිය. වේදනාව කියන්නේ පස්සය නිසා. පස්සය කියන්නේ හැපීමනේ. පස්සය හැපුණු අරමුණේ මතුවන රසය, මතුකරන රසය විඳින ස්වභාවය තමයි වේදනාව. වේදනාව කියන්නේ අරමුණක හැපුණාට පස්සේ හැපුණු අරමුණේ මතුකරන රසය විඳින ස්වභාවය තමයි වේදනාව. ඒක සෝමනස්ස වේදනා, දෝමනස්ස වේදනා, උපේක්ඛා වේදනා විදිය තුන් විදිහක් වෙනවා. සුඛින්ද්‍රිය, සෝමනස්සින්ද්‍රිය, දුක්ඛින්ද්‍රිය, දෝමනස්සින්ද්‍රිය, උපේක්ඛින්ද්‍රිය විදිහට ඒක පස් ආකාරයක් වෙනවා. සාමාන්‍යයෙන් පොදුවේ සූත්‍ර දේශනාවලදී අභිධර්මයේ කාරණා ගොඩක් අයට අවශ්‍ය නැහැ කියවෙන්නේ නැහැනේ. එතකොට කතා කරන්නේ මේ වේදනාව ඔක්කොම අරගෙන මෙන්න මේ හය විදිහෙන්. ඒක ලේසි. දැන් හැමෝටම වේදනාව පැහැදිලිද? හොඳයි.
ඊට පස්සේ සංඥාස්කන්ධය. සංඥාස්කන්ධේ කතමාච භික්කවේ සංඥා චෛමේ භික්කවේ සංඥාකායා රූප සංඥා ශබ්ද සංඥා ගන්ධ සංඥා රස සංඥා පොට්ටබ්බ සංඥා ධම්ම සංඥා අයං උච්චති භික්කවේ සංඥා. කතමාච භික්කවේ සංඥා චෛමේ භික්කවේ සංඥාකායා රූප සංඥා ශබ්ද සංඥා ගන්ධ සංඥා රස සංඥා පොට්ටබ්බ සංඥා ධම්ම සංඥා අයං උච්චති භික්කවේ සංඥා. සංඥාව කියන්නේ රූප සංඥාව, ශබ්ද සංඥාව, ගන්ධ සංඥාව, රස සංඥාව, ස්පර්ශ සංඥාව, ධම්ම සංඥාව. ඒකෙන් කෙරෙන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම කියන මේ ආයතන හයෙන් ගන්න මේ අරමුණු වල වර්ණයේ, ගන්ධයේ, රසයේ, හැඩහුළුකම, පාට, සලකුණු ඒවා එකිනෙකට වෙන් කරලා හඳුනා ගන්න චෛතසිකයක් තියෙන ඔබේ සිත්වල. ඒක හඳුන්වන්නේ සංඥාව කියලා. සංඥාවෙන් කරන්නේ අර රූප, ශබ්ද ආදී අරමුණු වල හැඩරුව, පාට, වර්ණයේ ස්වභාවය එකිනෙකට වෙන් කරලා හඳුනා ගන්න ස්වභාවය. තේරුණාද ඒක හැමෝටම? සංඥාව පැහැදිලිද? ඊට පස්සේ සංඛාරාස්කන්ධේ. මේ සංඛාර කියන වචනේ තැන් කීපයකම හම්බ වෙනවා. පටිච්ච සමුප්පාදේ හම්බ වෙනවා අවිජ්ජා පත්‍ය සංඛාරා කියලා. පංචස්කන්ධේ හම්බ වෙනවා සංඛාර කියලා. තව අපිට සංඛාර කියන වචනය එක එක තැන්වල හම්බ වෙනවා. මේ සංඛාර කියන වචනේ ඒ හම්බවන තැනේ හැටියට තේරුම තීරණය කරගන්න ඕන. දැන් අපිට පටිච්ච සමුප්පාද ධර්මයේදී සංඛාර කියන වචනේ හම්බුනොත් එතන කියන්නේ අවිද්‍යාව නිසා ඇතිවන පින්පව් වලට නමක්. පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනිඤ්ඤාභි සංඛාර. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ දන්නේ නැති කට්ටිය අවබෝධ කරගෙන කෙලෙසුන් සහ මුලින්ම නැසපු නැති කට්ටිය රැස් කරගන්න සියලුම පින්පව් ඔක්කොම හඳුන්වන්නේ සංඛාර කියන නමින්. ඒක පැහැදිලිද? හැබැයි මේ මෙතන කියන මේ සංඛාරාස්කන්ධය, දැන් මේ අපි ආත්මේ මම කියලා හිතන් ඉන්නේ වැරදි අදහස නිවැරදි කරගන්න ඕනනේ. එතකොට අපිට හම්බ වෙන්නේ ගොඩවල් පහක්නේ. දැන් ගොඩවල් තුනක් දන්නවා. හතරවැනි ගොඩ සංඛාරාස්කන්ධය. සංඛාරාස්කන්ධය කිව්වහම මෙතන සංඛාර කියන්නේ චෛතසික 50කට නමක්. ඔක්කොම චෛතසික 52යි. කීයද? සියලුම චෛතසික 52යි. 250 චෛතසික. සියලුම චෛතසික 52න් චෛතසික 50ක්ම අයිති වෙන්නේ සංඛාරාස්කන්ධයට. චෛතසික 50ක්ම සංඛාරාස්කන්ධයට අයිති වෙනවා. ඒක අපිට තේරුම් ගන්න ලේසි. කතමාච භික්කවේ සංඛාරා චෛමේ භික්කවේ චේතනා කායා රූප සංචේතනා සද්ද සංචේතනා ගන්ධ සංචේතනා රස සංචේතනා පොට්ටබ්බ සංචේතනා ධම්ම සංචේතනා ඉමේ උච්ඡන්ති භික්කවේ සංඛාරා. මේ චේතනා කියන එක ගන්නෙ. චේතනා කියන එක මෙතන සංඛාර කියන එකේදී ගන්නෙ. චේතනාව කියන්නේ හිතත් හිතේ චෛතසික ධර්මත් ඒ කටයුතු වල යොදවාලන ධර්මතාවයට. චේතනාව කියන්නේ හිතත් හිතේ යෙදෙන චෛතසික ධර්මත් ඒ කටයුතු වල යොදවාලන ධර්මතාවයට චේතනාව කියලා කියනවා. අපි චේතනාව කියන තනි එක වචනේ ගත්තාම අනිත් චෛතසික ඔක්කොම ඒ යටතේ කතා කරන්න පුළුවන්. හමුදාපති කියන වචනේ ගත්ත ගමන් හමුදාවම ගන්න පුළුවන්. ජනාධිපති කියන වචනේ ගත්තකම සියලුම මැති ඇමතුරු මුළු රට ගැනම කතා කරන්න පුළුවන්. ඒ වගේ මෙතන චේතනාව කිව්ව ගමන් සියලුම චෛතසික ධර්ම ගැන ඉතුරු ටික ගැන කතා කරන්න පුළුවන්. එතකොට අපිට එනවා ඔක්කොම චෛතසික ධර්ම 50ක්. සියලුම චෛතසික ඔක්කොම 50ක් තියෙනවා. ඒ 50න් හතක්ම සබ්බචිත්ත සාධාන, හැම සිතකම ඇතිවන චෛතසික. සිත එකක් ඇති වෙලා නැතෝ යදි තව සිතක්, ඒක ඇති වෙලා නැතෝ යදි තව සිතක්. මේ වගේ සිත් ගොඩක් ඇති වෙනවනේ, පරම්පරාවක්නේ. ඒකේ හැම හිතකම ඇති වෙනවා චෛතසික හතක්. පස්ස
වේදනා සංඥා චේතනා ඒකාගතා ජීවිතින්දිය මනසිකාරය කියලා. ඒ හතෙන් අපි දෙකක් මෙතෙන්ට ගණන් කරන්නේ නැහැ. ඒ ගණන් කරන්නේ නැත්තේ වේදනාවයි සංඥාවයි දෙක. අපි ඒක කලින් ගණන් ගත්තා. වේදනා සංඥා ස්කන්ධ දෙකකට ගත්තා. අපි දැන් ඉතිරි හතෙන් පහක්, ඒ කියන්නේ ඔක්කොම හතෙන් පහක් ඉතිරිනේ. ඒ ඉතිරි පහ තමයි මෙතෙන්ට එකතු කරගන්නේ. සබ්බචිත්ත සාධාරණ පස්ස චේතනා ඒකාගත ජීවිතින්දිය මනසිකාරය කියන බලන්න. හරි, ඉස්සෙල්ල පෙන්නුව භාවනා වාක්‍ය ටික වඩන්න වෙනවා, අවබෝධ කරගන්න වෙනවා. ඒ අවබෝධ කරගාදී ඇතුළත කියවෙන්නේ මෙන්න මේ ටික. මේවා දැන් හොඳට හඳුනා ගන්න ඕන, ලියා ගන්න, හඳුනා ගන්න. පස්සය. පස්සේ කියලා කියන්නේ සිතත් සිතේ යෙදෙන චෛතසික ධර්මත් අරමුණේ හැපෙන ස්වභාවය. පස්සේ පුසතිති පස්සෝ. පුසතිති පස්සෝ කියන්නේ අරමුණේ හැපෙන ස්වභාවය. දැන් මේ භාවනාවට අදාළ විදිහට කෙටියෙන් මේ කියන්නේ. මේක තව විස්තර කරන්න පුළුවන් ගොඩාක්. ඒක පටිච්ච සමුප්පාද ධර්මයේදී විස්තර කරන පස්සේ කිව්වහම චක්කු සම්පස්සේ, සෝත සම්පස්සේ, ගාහන සම්පස්සේ, ජීවහා සම්පස්සේ, කාය සම්පස්සේ, මනෝ සම්පස්සේ. එතකොට මේ පස්සේ අරගෙන අපි මේ පස්සේ එක අර එළදෙනේගේ උපමාවක් එහෙම අරගෙන කියන්න කාරණා ගොඩක් තියෙනවා. නමුත් දැනට භාවනාවට අදාළ විදිහට තේරුම් ගන්න පස්සේ කියන්නේ සිත සිතේ යෙදෙන චෛතසික ධර්මات ඒ අරමුණේ හැපෙන ස්වභාවයේ පස්සේ. ඊළඟ එක චේතනාව. චේතනාව කියලා කියන්නේ චිත්ත චෛතසික ධර්මයන් තම තමන්ට අයිති ඒ ඒ කටයුත්තේ යොදවාලන ස්වභාවය. චේතනාව. චේතනාව කියන්නේ සිත සිතේ යෙදෙන චෛතසික ධර්මات ඒ ඒ කටයුත්තේ යොදවාලන ස්වභාවය. ඊළඟට ඒකාග්‍රතාවේ. ඒකාග්‍රතාවේ කියන්නේ විවිධ අරමුණු කරා විසිර යන්නට දෙන්නේ නැතුව සිත එක අරමුණකට යොමු කරන ස්වභාවය. මෙන්න මේකට අපි කියනවා සමාධිය කියලා. අපි ඒකට කියනවා සමාධිය කියලා. විවිධ අරමුණු කරා විසිර යන්න දෙන්නේ නැතුව සිත එක අරමුණකට යොමු කරන ස්වභාවය. ඒකට සමාධිය කියලා කියනවා. ඊට පස්සේ ජීවිතින්ද්‍රිය. ජීවිතින්ද්‍රිය කියන්නේ චිත්ත චෛතසික ධර්මයන් විනාශ වෙන්න දෙන්නේ නැතුව ආරක්ෂා කරන. මේක ඇවිල්ලා නාම ජීවිතින්ද්‍රිය. තව එකක් තියෙන රූප ජීවිතින්ද්‍රිය කියලා. රූප ජීවිතින්ද්‍රිය කියලා එකක් තව තියෙනවා. මේක ඇවිල්ලා නාම ජීවිතින්ද්‍රිය. චිත්ත චෛතසික ධර්මයන් විනාශ වෙන්න දෙන්නේ නැතුව ආරක්ෂා කරන ස්වභාවය. මේකේ අවසානයේ රහත් වෙනකම්ම තියෙනවා, සසරින් ඉගොඩ වෙනකම්ම තියෙනවා, මුළු සංසාරයටම අදාළව තියෙනවා. දැන් රූප ජීවිතින්දියේ තියෙන්නේ ඒ කර්මජ රූප කලාප මේ භවයේ වෙනකන් ආරක්ෂා කරන එකනේ. දැන් මව් කුස පිළිසිඳ ගන්නකොට ලැබෙන කර්මජ රූප කලාප ටික මැරෙනකම්ම ආරක්ෂා කරන එක තමයි රූප ජීවිතින්දියවලදී වෙන්නේ. මෙතෙන්දී සංසාරයේ පැවැත්ම ඉවර වෙනකම්ම ආරක්ෂා කරනවා. මතක තියාගන්න මේ හැමදේම කෙටියෙන් කිව්වට මේවා තව ගොඩාක් විස්තර කරලා තියන් කියන්න ඕන. අභිධර්මයේදී මේ භාවනාව වැඩසටහනට අදාළව මේ හොඳටම ප්‍රමාණවත්. ඊට පස්සේ මානසිකාරේ. මානසිකාරේ කියන්නේ තමන්ද අරමුණේ යෙදෙමින් තමන් එක්ක එකට යෙදෙන සසු චිත්තචෛතසික ධර්මයොත් අරමුණට මෙහෙයවන ස්වභාවය. මනසිකාරී කියන්නේ තමනුත් අරමුණෙහි යෙදෙමින් තමන් එක්ක එකට යෙදෙනෝ චිත්තචෛතසික ධර්මත් අරමුණට මෙහෙවන ස්වභාවය. මේ තමයි සබ්බචිත්ත සාදාන චෛතසික හතෙන් සංඛාරා ස්කන්ධයට අයිති චෛතසික පහ. මේක ඔයත්තන්ට ලියා ගන්න දෙනවා. ඒ නිසා මම මේ ඒ ටික කියාගෙන යන්නම් කියලා දෙන්නම්. ඊට පස්සේ මේක ලියා ගන්න. වෙනදා හවස මේ වෙලාවට තියෙනවා ඕස්ට්‍රේලියාවේ කට්ටියගේ සූම් වැඩසටහනක්.
ඒක දෙක හමාට තියෙන මංගේ එක කල් දැම්ම පොඩ්ඩ පැයභාගයකට. එනිසා මම දැන් මේක ඔය ඇත්තන්ට කියල දෙන්න තියල යන්න ලියාගන්න පුළුවන්. තම් මට විනාඩි 15යි තියෙන්නේ. ඊට පස්සේ ප්‍රකීණක චෛස් එක 6. ප්‍රකීණක චෛස් එක 6 විතක්ක විචාර අධිමොක්ක විරිය පීති ඡන්ද. විතක්කය කියන්නේ සිත අරමුණට නන්වන ස්වභාවය. විචාරය කියන්නේ පැමිණි අරමුණ පිරිමදිමින් අරමුණේ සිත හසුරුවන ස්වභාවය. අධිමොක්කය කියන්නේ හොල්ලන්න බැරි විදිහට ඉන්ද්‍රකීලයක් වගේ අරමුණේ සිත ස්ථීරවම පිහිටවන ස්වභාවය. වීරිය කියලා කියන්නේ දිරාගිය ගේයකට රුකුල් දෙනා වගේ හිතේ තියෙන චෛසික ධර්මයනුයි සිතයි උත්සාහවත් කරන ස්වභාවය, පසුබහින දෙන්නේ නැති ස්වභාවය. පීතිය කියලා කියන්නේ කයයි සිතයි පිනවන ස්වභාවයේ සිතේ තියෙන සිතේ තියෙන චෛසික ධර්මයනුත් ඒ වගේදි මේ ප්‍රිය කරන ස්වභාවය. ඡන්දය කියලා කියන්නේ හිත අරමුණු ගන්වන්න කරන කැමැත්ත. මේ ඇවිල්ලා ප්‍රකීණක චෛසික 6. සබ්බචිත්ත සාදාන් චෛසික 7යි ප්‍රකීණක චෛසික 6යි ඒ අන්‍ය සමාන රාසයේ චෛතසික 13ක් තියෙනවා. ඒ 13න් පස්සේ අකුසල කර්ම මේ ලෝකේ සතුන් මරණ එක, සොරකම් කරන එක, කාමයේ වාදවා හැසිරෙන එක, බුරු කියන එක, කේලාම් කියන එක, සරපවස වචන කතා කරන එක, හිස් වචන කතා කරන එක, දැඩි ලෝභයේ කේන්තිය, මිත්‍යා දෘෂ්ටිය, මේ ලෝකේ තියෙන හැම අකුසලයක්ම කරනකොට ඒක කෙරෙන්නේ සිත් 12කින්. ඒ සිත් 12 යෙදෙනවා ඒ සිතේ හැටියට මෙන්න මේ චෛතසික 14. මෝහය අහිදිකේ අනෝතප්පේ උද්දච්චේ ලෝභේ දිට්ඨියේ මානේ දෝසේ ඉස්සා මච්චරියේ කුක්කුච්ච තිනේ මිද්ද විචිකිච්ඡා. මේක විස්තර කරලා දෙනවා හෙට දවස තුල. මේ හැබැයි මේක දැන් ලියා ගන්න, හැමෝම මේ ටික ලියා ගන්න. ඊට පස්සේ සෝබන සාදාන් චෛසික 19. සතුන් මැරීමෙන් වැළකීම, සොරකම් කිරීමෙන් වැළකීම, කාමයේ වාදවා හැසිරීමෙන් වැළකීම, බුරු කීමෙන් වැළකීම, කේලාම් කීමෙන් වැළකීම, සරපවස වචන කතා කිරීමෙන් වැළකීම, හිස් වචන කතා කිරීමෙන් වැළකීම, දැඩි ලෝභයේ කේන්තිය, මිත්‍යා දෘෂ්ටිය, මෙන්න මේ වැරදි කරන්නේ නැතිකම වගේම සිත දියුණු කරන කුසලාදී ඔක්කොම යහපත් දේවල් කරෙන්නේ මෙන්න මේ චෛතසික 19න්. මේකට තව එකතු වෙනවා චෛසික වගයක් මේ 19ට අමතරව. මෙන්න මේ විදිහට විරති, අපමඤ්ඤා, ප්‍රඥා කියලා. මෙතන තියෙන සද්ධාව, සති, හිදි, උත්තප්ප, අලෝභ, අදෝස, තත්මජ්ජතතා, කායපස්සදි, චිත්තපස්සදි, කායලහුතා, චිත්තලහුතා, කායමුදුතා, චිත්තමුදුතා, කායකම්මඤ්ඤතා, චිත්තකම්මඤ්ඤතා, කායපාගුඤ්ඤතා, චිත්තපාගුඤ්ඤතා, කායුච්චුකතා, චිත්තුච්චුකතා කියලා. ඊට පස්සේ විරති චෛසික 3ක් තියෙනවා. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. දැන් මේ දවස්වල ආර්ය අෂ්ටාංගික මාර්ගයේදී මේ ටික හම්බ වෙනවා ඔය ඇත්තන්ට. අපමඤ්ඤා චෛසික 2ක් තියෙනවා, කරුණා මුදිතා. ප්‍රඥා චෛසිකේ තියෙනවා ප්‍රඥා. මේ තමයි ඔක්කොම චෛතසික 52න් සංඛාරාස්කන්ධයට ඇති චෛසික 50. ඊට පස්සේ විඤ්ඤාණස්කන්ධය. විඤ්ඤාණස්කන්ධය කිව්වහම චක්කුසෝත ගහන ජීවහා කාය මන කියන විඤ්ඤාණ 6 අරගෙන ඒක 89ක් තව 121 ආකාරයක් වෙනවා. ඒවා ඉදිරියට කියලා දෙනවා. ඔයත් හරිම වාසනාවන්තයි. සියල්ලම නිරවුල් කරලා කමඨහන සුද්ධ කරලා තමයි කමඨහන් ටික කියලා දෙන්නේ. මුළු කමඨහනම මාස 6කට සුද්ධ කිරීමක් මේ කරන්නේ. පිරිසුදු කරලා පිළිවෙලට ටික කියලා දෙනවා. භාවනා කරන්න පුරොන්දු වෙනවා, වචනයක් කියනවා, අනිවාර්යෙන් ප්‍රතිඵල ලැබෙනවාමයි කියලා. මේ විදිහට කටයුතු කළොත් ඒකාන්තයෙන් ඔබට ප්‍රතිඵල ලැබෙනවාමයි.